අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් පුවත් සිරස්තල වෙතයි අවධානය කොවිඩ් වෛරස් සිටේ රහිත සොයාගත් දේශීය ප්‍රතිකාර සහ ඖෂධවල විද්‍යානුකූලතාව තහවුරු කිරීම කඩිනම් කරන්න අගමැතිගෙන් උපදෙස් දේශපාලන අරුමුණ වෙනුවෙන් පැලි ප්‍රොමෝට් කරන්න එපා වෛද්‍ය රවී කුපදේශ් කියයි COVID-19 වෛරසයට එරෙහිව දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ පිළිබඳ විද්‍යානුකූල තහවුරු කිරීම කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පරීක්ෂණ සභාවට දැනුම් දී තිබෙනවා. COVID-19 වෛරසයේ මැඩපැවැත්වීමට මේ වන විටත් ලෝකයේ කිසිදු රටක කිසිදු විද්‍යාඥයෙකුට හැකියාවක් ලැබී නැහැ. ශාරීරික ප්‍රතිශක්තිකරණයේ වර්ධනය සඳහා පමණක් මේ වන විට විවිධ එන්නත් ලෝකයේ පුරා හඳුනාගනිමින් පවතිනවා. එවන් වකවානුවක ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසයේ මැඩපැවැත්වීමට හැකි දේශීය ඖෂධ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව නිරන්තරයෙන් දැන් අසන්නට දකින්නට ලැබෙනවා. එවැනි කරලියට පැමිණි ප්‍රතිකාර ක්‍රම පැණි වර්ග මෙන්ම දුමායන ක්‍රම කැඳ වර්ග සහ තවත් විවිධ දේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දවසින් දවස තොරතුරු වාර්තා වෙනවා. එවන් පසුබිමක් තුළ COVID-19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූලභාවයේ තහවුරු කිරීම කඩිනමින් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පරීක්ෂණ සභාවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක් ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩ මහතාගේ මූලිකත්වයෙන් සැකසූ කොවිඩ් සඳහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට අග්‍රාමාත්‍යවරයා ජාතික පරීක්ෂණ සභාවට නිර්දේශ කර තිබෙනවා. මේ අතර ලෝකයේ COVID-19 සම්බන්ධයෙන් සොයාගත් එන්නත් වර්ග ගැන හැදෑරීමක් කොට ඒ පිළිබඳව වාර්තාවක් සපයන ලෙසට මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පරීක්ෂණ සභාවට දැනුම් දී තිබුණා. ඒ අනුව සකස් කළ වාර්තාව පදනම් කරගනිමින් COVID-19 වෛරසයට මෙතෙක් සොයාගෙන ඇති විශිෂ්ටතම එන්නත් වර්ග 3 සම්බන්ධ CDA වාර්තාව ජාතික පරීක්ෂණ සභාව විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට බහර දී තිබෙනවා. මේ අතර COVID-19 වෙනුවෙන් හඳුන්වා දී ඇති බව පැවසෙන දේශීය ආයුර්වේද ක්‍රම පිළිබඳව වෛද්‍ය රවි කුමදේශ මහතා මෙලෙස අදහස් පළ කළා. රටේ මේ වසංගත තත්ත්වයට වඩා වසංගතයක් බවට පත් වෙලා තියෙනවා මේ පැණි පොලිම. ඒ සම්බන්ධයෙන් උනුත් මං හිතන්නේ රජය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මීට වඩා වගකීමක් බාර ගන්නට ඕනේ. මොකද මේ විවිධ පැණි වර්ග විවිධ දේශීයත්වය ප්‍රමුඛ කරගත්ත නිෂ්පාදන වෙළෙන්දන්ගේ පැත්තෙන් සහ විවිධ දේශපාලඥයන්ගෙන් පැත්තෙන් එනවා. ඒ නිසා ජනාධිපතිතුමාට අපි පැහැදිලිව අවධානය කරනවා මේ දේශපාලඥයන්ගේ පැත්තෙන් මේ සමහර උත්ප්‍රේරණයන් කරන්නේ මේ පැණි ගැන එහෙම නැත්නම් මේ ඖෂධ ගැන නිවැරදි සොයා බැලීමක් කරලා නෙවෙයි ඔවුන් මේ සම්බන්ධයෙන් අර දේශීයත්වය උඩට උලුප්පුවාම Tamanට දේශපාලන වාසියක් ඇති වෙනවා කියන කාරණාව මූලික කරගනිමින් සමහර අය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් තහවුරු කළ කොවිඩ් එන්නත ලබන ජනවාරි මාස සිට මෙරටට ගෙන්වීමට රජය ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පිකරණවක මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝකයේ පුරාම මේ වෛරසය පාලනය කිරීම සඳහා දැවැන්ත පර්යේෂණ වලියක් මෙහෙ වුණා. දැන් ලංකාව කොතනද ඉන්නේ? මේ පිළිබඳව දක්ෂ පක්ෂකම් දක්වපු අනිල් ජයසිංහ මහත්තයා, ජයරුවන් බණ්ඩාර වැනි වෛද්‍යවරු ඉවත් කරමින් මේවා මේ දේශපාලන ක්‍රියාවලියක් බවට පරිවර්තනය කරගෙන යාම අපිට පේන්න තියෙනවා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා හිටිනවා වහාම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්මාණය කරන ලද මේ කවර හෝ එන්නතක් ලබා ගන්න රට පෙර සූදානම් කරන්න අඩුම ගාණි මේ එන්නත වහාම ජනවාරි මාසයේදී ලබා දෙන්න කටයුතු කරන්න. අද මේ ඇති වෙලා තියෙන මතවාදයක් තමයි සිංහල වෙදකමෙන් මේකට බේත් තියනවා කියලා ඖෂධ ගණනාවක් මේ වෙන විට ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි මේවා මේ ප්‍රචාරක ව්‍යාපාර කරගත යුතු නැහැ. කූට නාටකයක් කරගැනීම තුලින් වෙන්නේ මේ අපේ පාරම්පරික වෙදකම ගැන තියෙන විශ්වාසයත් තවත් වෙළඳ භාණ්ඩයක් කරලා බිඳ දැමීම පමණයි.
අපි බොහොම පැහැදිලිව කියනවා මේන් රෝගේ නැසෙන බවට විශ්වාසයක් ලබා දෙනවා නම් ඒක භාවිතා කිරීමේ ප්‍රශ්නයක් නැහැ. පවිත්‍ර වන්‍යාරච්චි සෞඛ්‍ය ඇමතිතුමිය පැණි ගැන බොහොම අනුග්‍රහයක් දක්වනවා. පැණි බීලා පෙන්නනවා ඊට කලින් පළවෙනි රැල්ලේදී අර චීන කාන්තාව ඉඹලා පෙන්නවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ගෙන් අවශ්‍ය වෙන්නේ ඒ කාරණේ නෙමෙයි. දැන් අපි සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ ඇමතිතුමිය අපි විරුද්ධ පැත්තේ හිටියත් අපි සන්තෝෂ වෙනවා. එතුමිය කිව්වා මේ වෙන පැණියක්වත් නිකන් මේවා පාවිච්චි කිරීමෙන් වළකින්නේ කියලා. අපි මේ සාධනීය විවේචනයන් කරන්නේ මේ රටේ එන්නත් භාවිතයෙන් පමණක් COVID-19 වෛරසය මර්ධනය කළ නොහැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කඩුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. කොවිඩ් රැල්ල තාම අවසන් වෙලා නැහැ. තව කල්යන්ට තියෙනවා. ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. දැන් සමහරු කියනවා ෆයිසර් ආයතනේ තව අයත් ගණනාවක වෙන්නත් හොයලා කියලා. ඒත් ඒවා දැන් අත්හදා බැලීම විතරයි. ෆයිසර් නැත්ත කිරීමේ ඉංගලන්තේ පාවිච්චි කරේ පළවෙනි දවසේ දෙන්නෙක්ට අසනීපු. දැන් කියන නැත්ත කිරීමෙන් පස්සේ පෑ භාගයක් එතන ඉන්න කියලා. වැඩිහිටියට කොහොමද යන්නේ? තරුණයට කොහොමද යන්නේ? රුසියාවේ බලාගෙන යනවා. තවත් ඒවා ඉන්න තියෙනවා. දැන් ඇමරිකාවේ මොඩේන සමාගම කරගෙන යනවා. මෙන්න මෙහෙම ගානක් තියෙන මේවා අපේ වෙළඳ පොළට ඇවිල්ලා අපිට ලබා දුන්නා කියලා අපි මිල දීලා ගත්තත් ආණ්ඩුවෙන් ලබා දුන්නත් ඒ නිසා මේක අවසන් වෙන්නේ නැහැ. මේක තව අවුරුදු දෙක තුනක් ගියන් පස්සේ විතරයි අපි දන්නේ සාර්ථකද නැද්ද කියලා. එක්කෙනෙක් දෙන්නේ මැරෙන්නත් පුළුවන් මේක. දැන් ඉන්දියාවේ හයිද්‍රාබාද් එකක් කරගෙන යනවා. ඒක ආරම්භ කළා අර සමාගම ඇතුලේ ටෙස්ට් කිරීම. ඒ එතනත් අපි බලන්න ඕනේ මොකද ඒ අපේ දේශගුණ හා සමාන විදියට. දැන් චීනය ආරම්භ කළා තියෙනවා. චීනය නම් වටේ යනවා දෙනවා. ඒත් එක ප්‍රශ්නයක් තියෙන්නේ කොහොමද මේ බෙහෙත් ආරක්ෂා කරන්න ෆයිසර් සමාගමෙන් කරන බෙහෙත් ආරක්ෂා කරන්න වෙනම ශීතකරණයක්. ඒ ශීතකරණේ බෙහෙත් 1000ක් දාන්න එක සැරේ. ශීතකරණේ මිල පවුම් 5000. පරණ කාර්යයක් ගන්න. අපි බලන්නේ මෙහෙම නැතු එකක් අරගන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕනේ. සහතික කරපුය විතරයි දැනට ක්‍රියා කරන්න ඕනේ. සහතික කරපුය අපි දන්නේ නැහැ. ඒකෙම දෙවෙයිද හොඳ වෙයිද කියලා කවුරුත් කියන්නේ නැහැ. කැම්පේ මේක හොඳයි. අපි බලමු කියලා කියන්නේ. අපිත් එහෙම බලන්න තියෙනවා. ඉතින් අපි අරගන්න ඕනේ මේ සහතික කරපුය පමණයි. තමන්ගේ රටේ විතර නෙමෙයි ලංකාවේ ඒවා කරනවා. වෙනත් බෙහෙත් අරගෙන වැඩක් නැහැ. බුදුදහමට සහ බුදුරජාණන් වහන්සේට අපහස වන පරිදි දේශනාවන්හි නිරත වන චීවරධාරියෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව අධිකරණයට යාමට තීරණය කළ බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිතනා හිමියන් පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. අපි ඉතාමත් මෑතකදී දුටු දෙයක් තමයි එක්තරා චීවරධාරියෙක් ශ්‍රමණ වේශධාරියෙක් බුදුරජාණන් වහන්සේට අපහාසාත්මක ආකාරයෙන් දේශන පවත්වනවා ධර්මදේශනාවේ මුවාවෙන්. මේ දෙන උපදේශ ධර්මදේශනාවක මුවාවෙන් සිදු කරගෙන යන්නේ වගකීයුත්තන්ගේ ආරාධනා පරිදි වගකීයුතු ස්ථානවල ඉඳගෙන. මහානායක මාහිමියන් වහන්සේලාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදුටු තැන අපට සිද්ධ වුණා මේ රටේ අධිකරණයේ ඉදිරියට යන්න. ඒ නඩුව පවරන්නට යෙදුනා හත්වෙනිද තංගල්ලේ මහේස්ත්‍රාත් උසාවියේදී. එක්තරා චීවරධාරියෙක් පළවෙනි විත්තිකරු මේ ධර්මදේශනාවන්ට අනුග්‍රහ දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් විත්තිකරුවන් හැටියට නම් කරනු ලබනවා. අපි ඉල්ලන්නේ මේවැනි සම්මා සම්බුද්ධ ශාසනයට විරුද්ධව කටයුතු කිරීම රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි. අපි ඔබේ දැනගැනීම සඳහා සූදානම් මෙන්න මේ වීඩියෝ පටය. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ පාසල් විවෘත කිරීමේ අවධානමක් පවතින අවස්ථාවක එම ප්‍රදේශයේ පාසල් සිසුන් යොදා ගැනීම පැවති දේශපාලන වැඩසටහනක් පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අනාවරණය කළා. ඊ අවස මඩකලපු ප්‍රදේශයේ කල්කුඩ අධ්‍යාපන කොට්ටාෂයේ පිල්ලයන් මහත්මයා පිළිගන්නවා මේ කොවිඩ් නිසා පාසල් වහලා තිනවා. මේ ළමයි යොදගෙන බෑන් කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ආණ්ඩුව මේවා බලාගෙන ඉන්නවද කියලා අපි අහන්නේ. දැන් මේවා සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? අපි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගෙන් අහනවා. මේ විදුහල්පතිවරයා මේ කලාප අධ්‍යක්ෂක සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? අඩු ගන්න මුඛාවරණ දෙනවද කොක්කමල්ලන්ට? කවුද මේවට අවසර දුන්නේ? ඉතින් දැන් මේ වගේ ළමයි පරිහරණය කිරීම මේක ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත්ත ඒ ළමයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීම මේ වෙන දේවල් කරන්න කමන්නේ ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මෙතන.
මේ අන්තර්ජාල අධ්‍යාපනය එහෙම නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය හැම දරුවෙකුටම නොමිලේ ලබා දෙන්න ආණ්ඩුවේ පැත්තෙන් කටයුතු කළ යුතු තිබෙනවා. ගුරුවරයාට පහසුකමුත් නැහැ, ළමයට පහසුකමුත් නැහැ, ආණ්ඩුවට උත්තරත් නැහැ. මේ අයවැය සෞභාග්‍ය දැක්ම හරහා ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, රාජ්‍ය සේවකින්ට දීපු පොරොන්දුව පැත්තකට දාලා තිබෙනවා. ගුරු විදුහල්පතිවරු ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයන් රවටපු අයවැයක්. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාවක් නොමැති බවට විපක්ෂය ගෙන යන චෝදනා පදනම් විරහිත බව අමාත්‍ය කෙහෙළිය රඹකැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. පෞගේ සමේ බුවදැලාබී පෞල ඇට රැකියා දුන්නා. මේ වැඩසටහන මෙතනින් අවසන් වුණා. මේක අපේ මේ දේශපාලන ගුණ්ඩු කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයි බව බොහොම සහතිකව කියන්නට ඕන. අපේ නියත වශයෙන්ම අපේ ලක්ෂ්‍ය ඉලක්කය අපි සපුරන ඉදිරි අයවැය කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට බැරි තරම් ආර්ථික අර්බුදයක රජය ඉන්නවා. අයවැය මේකේ හොඳ නරක බලන්න වෙන්නේ ලබන අවුරුද්දේ. හැබැයි කළ පුරුදු දැක පුරුදු කරලා ඔප්පු කරපු අයට තමයි බාර දීලා තියෙන්නේ රටක් හදපු අයට. බැහැයි කියන වචනේ දේශපාලන වෙළඳපොලේ අලෙවි කරන්න බෑ විපක්ෂයට. ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නපු ගන්නෑ මං අපි. අවුරුද්දයි අපිට ආණ්ඩුවට වෙනසක් ජනතාව බොහොම සීරුවෙන් බලාගෙන සිටිනවා විශ්වාසවන්ත ලෙස. විපක්ෂය මොන උප්පරට්ටිකනවත් දේශපාලන වෙළඳපොලේ අලෙවි වෙන්නේ නෑ. පළස් සභාවෙතුන් නඟද මෙනෝ එන්න වෙලාවට තරම් කරනවා අපි. අපි ඕන මැතිවරණයකට ඕන වෙලාවක සූදානම් අපි මැතිවරණ කල් දාපු දෙයක් නෙමෙයි. අපි කිසිම මැතිවරණයක් එක පැයක් පරක්කු කරලා නැහැ. ඒ අය ආපු දවසේ ඉඳන් මැතිවරණ ප්‍රදාමද කරා. ඉතින් ඒ කට්ටියගේ ප්‍රශ්නයක් ඇති. අපිට ප්‍රශ්නයක් නැහැ. එත් සම්බගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. අපි ali හමුවන්නේ මධ්‍යාහන 12ට. අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.